මොකද මේ ආණ්ඩුව කළු ජූලිය සුදු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මම දන්නේ ආණ්ඩුව කොහොමද කළු ජූලිය සුදු කරන්න කියලා. කළු ජූලිය සුදු කරන්න නම් ලෝකේ ක්‍රමවේදයක් තියෙන්න ඕන කම තියෙනවා. ඉතිහාසය වෙනස් කරන්න ලෝකේ අපි මෙතෙක් මොන දේ කෙරුවත් ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් කවුරුත් හොයාගෙන නැහැ. නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ තියෙන ලොකුම කළු පැල්ලම තමයි ජූලි වැඩවර්ජනය වගේම 83 නිර්මාණය වෙච්ච කළු ජූලි. ජූලි වැඩවර්ජනයේදී කම්කරුවෝ ඒ වැඩවර්ජනය නිසාම සියදිවි නසාගත්තා. ඒ වගේම කම්කරුවන්ට බයිසිකල් චේන් වලින් ඩප් වලින් ගහලා අතපය කඩලා වැඩවර්ජන මර්ධනය කරා. ඒ තමයි කළු ජූලිය එක පැත්ත. අනිත් පැත්තෙන් මේ රටේ සමහර විට කළු ජූලිය සුදු කරන්න උවමනාව තියෙනවද දන්නේ නැහැ. දැන් ඔය ආර් සම්බන්ධනලත් එක්කලා මේ ආණ්ඩුව ගෙනියන සංහිඳියාව හොරෙන් ගන්න සහයෝගය නිසා මේක සුදු කරලා උතුරටයි මෙහෙටයි පෙන්න ගන්න UMP එක එහෙම නැහැ කියලා. නමුත් කළු ජූලිය එහෙම සුදු කරන්න පුළුවන්. හැබැයි කළු ජූලිය සුදු වෙච්ච පැති දෙකක් පේනවා අපිට. දැන් මේ වෙලාවේ තමුන්නාන්සලට අපිට අඳුර ගන්න පුළුවන් වුණා. එකක් තමයි සුද්දන්ගේ කුණු ලොරි ටික ගෙනල්ලා බාන්නේ මේ ජූලියේ. ඒ නිසා කළු ජූලිය සුදුයි කියලා ආණ්ඩුව හිතනවත් දන්නේ. තව පැත්තකින් සුද්දෝ අධිකරණයට ඇඟිලි ගහන්නේ මේ ජූලියේ. ඉතින් ඒ නිසා මට පේන්නේ ආණ්ඩුව කළු ජූලියට සුදුහුණු ගාන්න ගිහිල්ලා සුදුලූණු පොඩි කරලා, කළු ජූලියට සුදුලූණු ගාන්න ගිහිල්ලා සුදුලූණු පොඩි කරාට ඒ යටින් ආපව වෙනවා සුද්දාගේ කුණුලොරියනවා, සුද්දා අධිකරණයට ඇඟිලි ගහනවා. මේක තමයි දැන් නිර්මාණය වෙලා තියෙන තත්ත්වය. ඒක නිසා ආණ්ඩුව ඇත්තටම ගත්තොත් කළු ජූලිය සුදු කරලා තියෙන ඒ වගේ සුද්දාට මේ රට සම්පූර්ණම පාවා දෙන තැනට ගෙනල්ලා තමයි සුදු කරමින් ඉන්නේ කියන එක තමයි අපිට මේ වගේම පේන්න තියෙන්නේ. වෙන කිසිවක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ මේ ජූලිය. එක පැත්ත පාම්පිටි සුදුයිද දැන්? ඒ නිසා පාම්පිටි වලටත් මිල සූත්‍රයක් ගේනවා කියලා මම දැක්ක මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ ගැන. අපි අහනවා ආණ්ඩුවෙන් මේ මිල සූත්‍ර ගේන්නේ ජනතාවගේ පැත්තෙන් හිතලාද කොම්පැනිකාරයන්ගේ පැත්තෙන් හිතලාද? මේ මිල සූත්‍රයේ වාසිය තියෙන ජනතාවටද කොම්පැනිකාරයන්ට?